එලියට දාන්න ගියා නම් එයා කියන්නේ ඒ යුතුයකම ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. එයා විකිලීක්ස් එකට ගරු කරන ගමන් යම් කිසි අලුත් සම්ප්‍රදායක් නිර්මාණය කරන්න ගත්ත වගකීමක් ඇතුව. ඉතින් මං හිතන්නේ ඒක තමයි වැදගත්. දේශපාලන ශාස්ත්‍රයේ බලනකොටත් අපි හිතලා බලන්න ඕනේ මේ විනිවිදභාවයේ හරහා එන අභියෝග මොනවාද අවස්ථා මොනවාද කියලා. මම නම් කියන්නේ අවස්ථා වැඩි. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ විනිවිදභාවය තියෙන්න ඕනේ. හැබැයි අනිත් පැත්තෙන් වගකීම තියෙන්න ඕනේ. ඉතින් මේ ඔය අසාංජ වගේ විප්ලවකාර චරිත හරහා තමයි අලුත් පාරවල් විවෘත වෙන්නේ. හැබැයි ඒවා විවෘත වෙනකොට සමාජයේ හිතලා බලලා වගකීමෙන් ඉදිරියට යනවා. ඉතින් මේක අර සමබරව මැදපාරක් හොයාගෙන තමයි යන්න වෙන්නේ. විකිලීක්ස් නිර්මාතෘතුමා එහෙම නැත්නම් හි වැඩ බලන අධ්‍යක්ෂතුමා ආදී එක එක නම් වලින් හඳන්වන ජුලියන් අසාංජ කියන ඔහු තමන්ගේ ගවර්න්මන්ට්ස් එහෙම නැත්නම් විවිධ රටවල ආණ්ඩු විවෘත කරනවා කියලා. එතකොට ලෝකේ නැගෙන ආසියාව කියලා ප්‍රබලයන් දෙදෙනෙක් බලාගෙන ඉන්නවා. අපි දැනගන්න කැමති අපේ කලාපයට ප්‍රබල බලපෑමක් වෙන රටවල් දෙකක් තමයි චීනය සහ ඉන්දියාව. ඔවුන්ගේ ප්‍රතිචාරය කොහොමද කියන එක ඉතාම කෙටි කාලයක් ඇතුළත ඔබතුමාට පැහැදිලි කරන්න වෙනවා. ඉන්දියාව මම හිතන්නේ අර ප්‍රජාතන්ත්‍රවාද ව්‍යුහයකින් මේ පවතින රටක් හැටියට දිගටම මේ විනිවිදභාවය ගැන උනන්දු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අර මේ තොරතුරු දැනගැනීමේ අයිතිය මේ සම්බන්ධ පනත ඉන්දියාව තමයි සාර්ථකම ලෙස මේ දියුණු වෙන ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක සම්බන්ධව සෑහෙන්න මේ ගැටලුත් මේ මෑත කාලේ මම හිතන්නේ ජීවිතත් නැති වෙලා තියෙනවා. මේ තොරතුරු ඉල්ලපු කට්ටියට බිම් මට්ටමේ සමහර වෙලාවට බලපෑම් කළා මිනිමරලත් තියෙනවා ඒ මට්ටමට. හැබැයි ඒක විනිවිදභාවය කියන අදහස ඒ සමාජය තුළ තියෙනවා. හැබැයි හැම රටකටම තියෙන ප්‍රශ්න තමයි ආරක්ෂකාංශය ඒ වගේ විවෘත වීම. ඉතින් එතන ඒ ප්‍රශ්නේ ඒ ගැටලුව ඉන්දියාවෙත් තියෙනවා. මොකද මේ රහස් කියන මේ ආරක්ෂක රහස්, බුද්ධියන්තේ අංශ සම්බන්ධ රහස් ඒ ප්‍රශ්නේ තියෙනවා. චීනෙට මේක ඊට වැඩි ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. මොකද චීන මේ සමාජයේ කියන්නේ මෙතන අපි මේ ප්‍රජාතන්ත්‍රවාද විවාදේ ඇතුළු වෙන්නේ එතන තියෙන දැන් චීනේ එක පාටම මේක මේ හිතා ගන්න බැරි පැත්තකට ගියොත් රටම පුපුරන්න ඉඩ තියෙනවා. ඒක නිසා චීනයේ පාලකයෝ යම්කිසි මේ වගකීමක් ඇතුව මේක පාලනය කරන්න උනන්දු වෙනවා. කෝකටත් චීනයේ ඔය තාක්ෂණික දේවල් පාලනය කරනවා, බඩවි පාලනය කරනවා. මේ ප්‍රධාන කොම්පැනිත් ආයතන එක්කත් ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ගූගල් එකත් එක්ක ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ඒ වගේ මේ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ඒක නිසා මොකෝ ඒගොල්ලෝ පාලනයක් ගේනවා. ඉතින් ඒගොල්ලන්ගේ තර්කේ තියෙන්නේ අනික් රටවල් වගේ එකපාරටම විවෘත කරන්න ගියොත් සමාජයේ විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා තමයි චීන පාලකයෝ කියන්නේ. හැබැයි මේ එක කතාව එක ඍජුවම අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි මේ අසාංජේ පටන් ගන්නකොට මුලින්ම විකිලීක්ස් එක එයා මේ අත්දැකීම් ලබා ගත්තේ චීනයට සම්බන්ධ තොරතුරු ජාල වලට ඇතුල් වෙලා. ඒ කියන්නේ චීනයේ මේ අර විශේෂ හැකර්ස්ලා කියලා ඉන්නවා කණ්ඩායමක් තොරතුරු ඇදලා ගන්න එක එක බුද්ධිංශ වලින් වෙන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමේ දෙපාර්ට්මන්ට් වල වෙන්න පුළුවන්. එයා ඒ ජාලයකට ඇතුල් වුණා. ඇතුල් වුණා ඒකෙන් තොරතුරු අරගෙන තමයි එයාගේ වෙබ් අඩවියට දැම්මේ. ඒ දැම්මේවා අමුතු කතා දැම්මේ. ඉතින් සමහරු දන්නේ ඒවා ඇත්ත දේවල්ද නැත්ද, ඒක ඇත්ත නැත්ද හොයාගන්න බෑ. මොකෝ සමහර වෙලාවට වෙන්නේ මේ බුද්ධිංශේ මේ සංස්කෘතිය තුළ බොරු ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ජාලයට සමහර වෙලාවට මේ අසත්‍ය තොරතුරු ඇතුළු වුණාද අපි දන්නේ. හැබැයි ඒවා තමයි අරගෙන අසංජ මුලින්ම පටන් ගත්තේ. ඉතින් මේ දැන් චීනය ගැන කතා කරනකොට චීනේ ඉන්නේ මේකේ අමුතුම තැනක. එක පැත්තකින් තාක්ෂණිකව දියුණු රටක්, මේ ශාස්ත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන රටක්. ඒ වගේම මේ සමාජයේ තියෙන යථාර්ථය නිසා, සමාජයේ තියෙන මේ ප්‍රශ්න නිසා සම්පූර්ණ විවෘත වෙන ලෑස්ති නැහැ. ඉන්දියාව මේක වෙන විදිහකට මූණ දෙන්නේ. ඒක පැහැදිලිව ඉන්දියාව මේකට මේ බාධක ඉදිරිපත් කරන්නේ. ඒ වගේම හැම රටකටම තියෙන අභියෝගය තමයි ආරක්ෂකාංශ ගැන. ඒකට ඉන්දියාවෙත් ප්‍රශ්න තියෙනවා. මේක විවෘත වැඩි වුණොත් කොහොමද බුද්ධිආංශයක් කරගෙන යන්නේ? හොඳයි, හොඳ සෙල්ලම් එළියන ජාමයට කිව්වා වගේ මේ සතියේ කරලියේ දිදුලන මාතෘකාව බවට පත් උනේ මේ විකිලීක්ස් සහ එහි නිර්මාතෘවරයා. අපි අනාගතයේදීත් මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම්. අද මිලින්ද මොරගොඩ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. දිදුලන දියතේ ලබන සතිය අප තවත් කරලියේ බබලන මාතෘකාවක් සමග ඔබ හමු වෙන්න. සුබ රාත්‍රියක් ඔබ හැම දිනටම.
දෙවැනි ප්‍රශ්නේ බවට පත් වෙන්නේ ඒ වගේ අවස්ථාවකදී වගකීමක් ගත්ත නායකයෝ හෝ තානාපතිවරු කනස්සල්ල පන කරනවාද එහෙම නැත්නම් තානාපති සම්ප්‍රදාය මේ වගේ රහස් එළිදරව් වීමකදී මීට කලින් ඉගැන්වෙනවාද තානාපති සේවාවේ මේ වගේ තොරතුරු ආවරණය වුණාට පස්සේ නැවතත් ඒ ආසනේ වැඩ කරගෙන යාමේ සදාචාරය කොයි වගේද තවත් රටක තානාපතිවරයා කොයි වගේ සීමාවකට බැඳෙනවාද කියන එක විශාල ලෙස බලපාලා තියෙනවා දැන් මේ විකිලීක්ස් ලංකාවෙන් 3000ක් විතර මේ මම හිතන්නේ කේබල් වල තියෙනවා කේබල් මම හිතන්නේ එළියට ඇවිල්ලා තියෙන්නේ කීපයයි දැන් මගේ මන් සම්බන්ධත් එකක් දෙකක් ඇවිල්ලා තියෙනවා මම දැක්කලා තියෙනවා පුවත්පත් වල යනවා ඒවා ඉතින් මේ ඒක ඒක ප්‍රශ්නයක් වෙනවා මේ දූත සේවාවල වලට ඉදිරියට යන්න මොකෝ ඒක ප්‍රශ්නයක් තියෙනවා මම පැහැදිලිව ඒ වගේම ඒගොල්ලොත් ප්‍රායෝගික ලෙස බලන්නේ දැන් මේ ඇමරිකාවේ එක්සත් ජනපදයේ මේ ආරක්ෂක ලේකම්තුමාගෙන් ওই ප්‍රශ්නේ අහලා තියෙනවා දැන් ඔයාලා කොහොමද වැඩ කරන්නේ මොකෝ දැන් ඇමරිකානු තානාපති කෙනෙකුට කවුරුත් කතා කරන්න නැතුව ඉන්න පුළුවන් නැත්තම් කතා කරනකොට ප්‍රවේශමෙන් කතා කරන්න ඉඩ තියෙනවා කියලා ඉතින් එතුමාගේ පිළිතුර වෙලා තියෙන ඉතින් මේක මේ අලුත් ලෝකේ හැටි හැබැයි ආ කියලා තියෙනවා මේක එච්චර විශාල දෙයක් නෙමෙයි කියලා මේ ඒකට මිනිස්සු ඒක අවබෝධ කරගෙන මේ නෝනක්කාර විදියට වැඩ කරයි කියන මතය ඉදිරිපත් කරලා තියෙනවා අලුත් ලෝකයක් මේක. ඒ අලුත් ලෝකේ වගකීම කියන එක තියෙන්න ඕනේ. මොකෝ විනිවිදභාවය වැදගත්. මම හිතන්නේ මේ ලෝකේ හංගලා වැඩ කරන්න බෑ. ඒ වගේම වගකීමක් තියෙන්න ඕනේ. මේ හැමදේම මේ එළියට දැම්මම එතකොට මේ ආරක්ෂක පැත්තෙන් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. තමාගේ පෞද්ගලික ජීවිතයේ සම්බන්ධව ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒක නිසා මේ සීමා තියෙන්න ඕනේ. මම හිතන්නේ ඒක අන්තිමට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ මේ 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 දෙපැත්තටම ඇදෙනකොට තමයි. ඒකට මම හිතන්නේ මේ සාමාන්‍ය මාධ්‍යයට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒක තමයි මම අර මේ මේ අර අනික් උදාහරණේ දුන්නේ. මොකද ඒ වෙලාවේදී මම හිතන්නේ මේ නිව්යෝක් ටයිම්ස් ගාඩියන් හොඳට ඒක හිතලා බලලා ගැඹුරට හිතලා. දැන් මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ කතෘතුමා ලිපි රාශියක් ලියලා තියෙනවා මේක ගැන. එයා ලියලා එයා කියන්නේ මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් මොකද්ද? ඉදිරියට කොහොමද මේ පුවත්පත් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ වගේ විකිලීක්ස් වගේ දේවල් වෙනකොට කියලා. මොකද දැන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේගොල්ලෝ මේක ඉදිරිපත් කරනකොට තියෙන ටික ඔක්කොම මේ විදිහටම දාලා විකිලීක්ස් එක ඉදිරියට දාන්න ගියා නම් එයා කියන්නේ ඒ යුතුකම ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. එයා විකිලීක්ස් එකට ගරු කරන ගමන් යම්කිසි අලුත් සම්ප්‍රදායක් නිර්මාණය කරන්න ගත්ත වගකීමක් ඇතුව. ඉතින් මං හිතන්නේ ඒක තමයි වැදගත්. දේශපාලන ශාස්ත්‍රයේ බලනකොටත් අපි හිතලා බලන්න ඕනේ මේ විනිවිදභාවයේ හරහා එන අභියෝග මොනවාද අවස්ථා මොනවාද කියලා. මං නම් කියන්නේ අවස්ථා වැඩි. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ විනිවිදභාවය තියෙන්න ඕනේ. හැබැයි අනිත් පැත්තෙන් වගකීම තියෙන්න ඕනේ. ඉතින් මේ ඔය අසාංජ වගේ විප්ලවකාර චරිත හරහා තමයි අලුත් පාරවල් විවෘත වෙන්නේ. හැබැයි ඒවා විවෘත වෙනකොට සමාජයේ හිතලා බලලා වගකීමෙන් ඉදිරියට යනවා. ඉතින් මේක අර සමබරව මැදපාරක් හොයාගෙන තමයි යන්න වෙන්නේ. විකිලීක්ස් නිර්මාතෘතුමා එහෙම නැත්නම් හි වැඩ බලන අධ්‍යක්ෂතුමා ආදී එක එක නම් වලින් හඳන්වන ජුලියන් අසාංජ කියන ඔහු තමන්ගේ ගවර්න්මන්ට්ස් එහෙම නැත්නම් විවිධ රටවල ආණ්ඩු විවෘත කරනවා කියලා. එතකොට ලෝකේ නැගෙන ආසියාව කියලා ප්‍රබලයන් දෙදෙනෙක් බලාගෙන ඉන්නවා. අපි දැනගන්න කැමති අපේ කලාපයට ප්‍රබල බලපෑමක් වෙන රටවල් දෙකක් තමයි චීනය සහ ඉන්දියාව. ඔවුන්ගේ ප්‍රතිචාරය කොහොමද කියන එක ඉතාම කෙටි කාලයක් ඇතුළත ඔබතුමාට පැහැදිලි කරන්න වෙනවා. ඉන්දියාව මම හිතන්නේ අර ප්‍රජාතන්ත්‍රවාද ව්‍යුහයකින් මේ පවතින රටක් හැටියට දිගටම මේ විනිවිදභාවය ගැන උනන්දු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අර මේ තොරතුරු දැනගැනීමේ අයිතිය මේ සම්බන්ධ පනත ඉන්දියාවේ තමයි සාර්ථකම ලෙස මේ දියුණු වෙන ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක සම්බන්ධව සෑහෙන්න මේ ගැටලුත් මේ මෑත කාලේ මම හිතන්නේ ජීවිතත් නැති වෙලා තියෙනවා මේ තොරතුරු ඉල්ලපු කට්ටියට බිම් මට්ටමේ සමහර වෙලාවට බලපෑම් කළා මිනිමරලත් තියෙනවා ඒ මට්ටමට. හැබැයි ඒක විනිවිදභාවය කියන අදහස ඒ සමාජය තුළ තියෙනවා. හැබැයි හැම රටකටම තියෙන ප්‍රශ්න තමයි ආරක්ෂකාංශය ඒ වගේ විවෘත වීම. ඉතින් එතන ඒ ප්‍රශ්නේ ඒ ගැටලුව ඉන්දියාවෙත් තියෙනවා. මොකද මේ රහස් කියන මේ ආරක්ෂක රහස් බුද්ධියන්තේ අංශය සම්බන්ධ රහස් ඒ ප්‍රශ්නේ තියෙනවා. චීනට මේක ඊට වැඩිය ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. මොකද චීන මේ සමාජයේ කියන්නේ මෙතන අපි මේ ප්‍රජාතන්ත්‍රවාද විවාදයේ ඇතුල් වෙන්නේ එතන තියෙන දැන් චීනේ එක පාට්ටම මේක මේ හිතා ගන්න බැරි පැත්තකට ගියොත්
රට මොපු පුරන්නේට තියෙනවා. ඒක නිසා චීනයේ පාලකයෝ යම්කිසි මේ වගකීමක් ඇතුව මේක පාලනය කරන්න උනන්දු වෙනවා. කෝකටත් චීනයේ ඔය තාක්ෂණික දේවල් පාලනය කරනවා. බඩවි මේ බඩවි පාලනය කරනවා. මේ ධන කම්පැනිත් ආයතන එක්කත් ප්‍රශ්න මතුවෙලා තියෙනවා. Google එකත් එක්ක ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ඒ වගේ මේ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ඒක නිසා මොකෝ ඒගොල්ලෝ පාලනයක් ගේනවා. ඉතින් ඒගොල්ලන්ගේ තර්කේ තියෙන්නේ අනික් රටවල් වගේ එකපාරටම විවෘත කරන්න ගියොත් සමාජයේ විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා තමයි චීන පාලකයෝ කියන්නේ. හැබැයි මේ එක කතාව එක මේක මේක ඍජුවම අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි මේ මේ අසාංජ පටන් ගන්නකොට මුලින්ම විකිලීක්ස් එක එයා මේ 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 අත්දැකීම් ලබා ගත්තේ චීනයට සම්බන්ධ තොරතුරු ජාල වලට ඇතුල් වෙලා. ඒ කියන්නේ චීනයේ මේ අර විශේෂ හැකර්ස්ලා කියලා ඉන්නවා කණ්ඩායමක් තොරතුරු ඇදලා ගන්න එක එක බුද්ධිආංශ වලින් වෙන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමේ දෙපාර්ට්මන්ට් වල වෙන්න පුළුවන්. එයා ඒ ජාලයකට ඇතුල් වුණා. ඇතුල් වුණා ඒකෙන් තොරතුරු අරගෙන තමයි එයාගේ වෙබ් අඩවියට දැම්මේ. ඒ ඒ දැම්මේව අමුතු කතා දැම්මේ. ඉතින් සමහරු දන්නේ නැහැ ඒවා ඇත්ත දේවල්ද නැත්ද. ඒක ඇත්ත නැත්ත හොයාගන්න බෑ. මොකෝ සමහර වෙලාවට වෙන්නේ මේ මේ බුද්ධිආංශේ මේ මේ ඒ ඒ සංස්කෘතිය තුළ බොරු ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ජාලයට සමහර වෙලාවට මේ අසත්‍ය තොරතුරු ඇතුළු වුණාද අපි දන්නේ නැහැ. හැබැයි ඒවා තමයි අරගෙන අසංජේ මුලින්ම පටන් ගත්තේ. ඉතින් මේ දැන් චීනය ගැන කතා කරනකොට චීනයේ ඉන්නේ මේකේ අමුතුම තැනක. එක පැත්තකින් තාක්ෂණිකව දියුණු රටක්, මේ මේ ශාස්ත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන රටක්. ඒ වගේම මේ සමාජයේ තියෙන යථාර්ථය නිසා, සමාජයේ තියෙන මේ ප්‍රශ්න නිසා සම්පූර්ණ විවෘත වෙන ලෑස්ති නැහැ. ඉන්දියාව මේක වෙන විදිහකට මූණ දෙන්නේ. ඒක පැහැදිලිව ඉන්දියාව මේකට මේ බාධක මේ ඉදිරිපත් කරන්නේ. ඒ වගේම හැම රටකටම තියෙන අභියෝගය තමයි ආරක්ෂක අංශ ගැන. ඒකට ඉන්දියාවෙත් ප්‍රශ්න තියෙනවා. මේක විවෘත වැඩි වුණොත් කොහොමද බුද්ධිආංශයක් කරගෙන යන්නේ? හොඳයි. හොඳ සෙල්ලම් එළියන ජාමයට කිව්වා වගේ මේ සතියේ කරලියේ දිදුලන මාතෘකාව බවට පත් වුණේ මේ විකිලීක්ස් සහ එහි නිර්මාතෘවරයා. අපි අනාගතයේදීත් මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම්. අද මිලින්ද මොරගොඩ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. දිදුලන දියතේ ලබන සතියේ අප තවත් කරලියේ බබලන මාතෘකාවක් සමග ඔබව හමු වෙනවා. සුබ රාත්‍රියක් ඔබ හැම දිනටම.